ගන්නවාම සල්ලි ගත්තද? තිබුණ බැංකුවල තිබුණ බිලියන 8ක සල්ලි. බිලියන 8ක සල්ලි ගන්නවා කියලා කව ගත්තද සල්ලි? ඒස රටේ ජනතාවගේ එකතු කරගත්ත එක හොරා කන්න කලින් හොරා කාපුව ගන්න ඕනි. ඉතින් අපි ආපහු කාටද කියන්නේ? වැටත් නේරත් ගොම් කානන් කාට පවසුන මේ අමාරුව රනිල් අපේ රටේ බාණ්ඩාගාරට සල්ලි නැති වෙලා තියෙන සේවකයෝ සල්ලි අරන් නෙමෙයි. උඹලා දකින්නද අදත් මට හිතෙන ඊයේ නේද? වජිර අපේවර්ධන ලියුමක් ගන්නවා රේගුවේ අල්ලපු රත්තරන් ටිකක් නිදහස් කරන්න. 1 කෝටි 70 ලක්ෂයක්. නීති අනුව නම් තියෙන්නේ ලක්ෂයක් දඩ ගහලා අතුලට දානවා. තුන් ගුණයක් දඩ ගෙවන්න ඕනේ. නැත්තම් නඩු දාලා එන්න ඕනේ. හැබැයි වජිර අපේවර්ධන ලියුමක් ගහලා 1 කෝටි 70 ලක්ෂයක රත්තරන් නිදහස් කරගන්න. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ එක රටක් නීති දෙකක් සාමාන්‍ය මිනිහෙක් ඇහුනොත් සරණක් නැති මිනිහෙක් නම් නොදැනගෙනවත් වරද්දක් හැදිරෙත් මේවා කරොත් එහෙම එක නීතියක් බාණ්ඩාගාරට යන්න ඕනේ සල්ලි. දැන් මේ රත්තරන් වෙන්දේසි කරනවා. වෙන්දේසි කළා සල්ලි ටික බාණ්ඩාගාරට යනවා. දැන් ඒක නවත්තලා අයිතිකාරයාට දෙනවා වජිරක ලියුමට. අන්න රනිල් කරන තියෙන දේවා. රස්සාව නැතුව ඉන්න මිනිහකට රස්සාව කරන්න දුන්නා වගේම රනිල් දැන් රස්සාව කරන උන්ට හොරකම් කරන්නත් ඉඩ දීලා තියෙනවා. බාණ්ඩාගාරට යනවා සල්ලි. මේ රටේ සුරාබදු ගෙවපු නැති සමාගම් විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ සමාගම් ලයිස්තුවක් සුරාබත් දෙපාර්තමේන්තුව මෙයාට එන්න කියලා තියෙනවා. මේ හම්බ වෙලා කතා කරගන්න කොහොමද මේක ගෙවන්නේ කියලා. අංක එකට ඉන්නවා බැඳුම් කරෙන් හොරා කාපු ඇලෝසියස්ගේ සමාගම මෙන්ඩි සමාගම මිලියන 3900ක් ඉගයි. ඒ නිසා මේ විදියට ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ දිනා මිලියන 900ක් හොරකම් කරපු බදු අය කරගන්නේ මිලියන 6220ක් තියෙනවා මේ 8 දෙනෙක් ගාව. ආන් බාණ්ඩාගාරට එන්න ඕන සල්ලි. සීනි බදු වංචාවෙන් මිලියන 16500ක් හොරා කෑවා කියලා මුදල් වාර්තාවක් මහ බැංකු පාඩුනා කියලා මහ බැංකුව කිව්වා. මකෝ ගත්තද ඒ සල්ලි? බැඳුම් කරේ හොරා කාපු සල්ලි ගත්තද? තිබුණ බැංකුවල තිබුණ බිලියන 8ක සල්ලි. බිලියන 8ක සල්ලි ගන්නවා කියලා කව ගත්තද සල්ලි? ඒස රටේ ජනතාවගේ එකතු කරගත්ත එක හොරා කන්න කලින් හොරා කාපුව ගන්න ඕනි. ඉතින් අපි ආපහු කාටද කියන්නේ? වැටත් නේරත් ගොම් කානන් කාට පවසන මේ අමාරුව රනිල් මහ බැංකුව කඩපු එකා ජනාධිපති පිටුවේ ඉඳගෙන අපි හිතනවාද සාමාන්‍ය සේවය කියලා රටට? මහ බැංකුව කඩපු රනිල් දැන් මුදල් පනතක් දීලා තියෙනවා. මුදල් බලයක් රනිල්ට දීලා තියෙනවා. දැන් ඉතුරු කරයිද රනිල්? මතක තියාගන්න දැන් අර්ජුන ඇලෝසියස්ගේ පර්පෙචුවල් ට්‍රෙසරිස් සමාගම තහනම් කරලා තියෙන එක මෙච්චර කල් තහනම් කරා දිනයක් නැතුව ආ රනිල් පටන් ගත්ත නිදහස් කිරීමේ ක්‍රියාවලිය පහුගිය සතියේ 4 වෙනිදා ඉඳන් මාස 6කට තහනම් කරා. ඊළඟ පාර එනකොට මාස 6 3ට වෙලා පර්පෙචුවල් ට්‍රෙසරිස් එකට ආපහු හොරකම් කරන්න නැත්තම් මේ ප්‍රාථමික වෙළඳපොලේ බැඳුම් කර ගනුදෙනු කරන්න ඉඩ හදා දෙන්න මේ යන්නේ. ඒක තමයි මේ එන්නේ. සහ හොරු ටික නිදහස් නඩු ටික ඉවත් වෙනවා. ඒ නිසා රට ඉස්සරහා ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳවත් මිනිසුන්ගේ අයිතිවාසිකම් පිළිබඳවත් බරපතල ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. ඒකෝ දැන් ඉන්නේ නිකන් වෛරකින් ජනතාවත් එක්ක. දැන් උඹලා අපිව ගෙදර යවන්න යන්නේ. අපි උඹලට ඒ නිසා නේ මොකද කරන්න යන්නේ? කෙලවලාම යන්න යන්නම් කියලා තමයි මේක හිතන්නේ. ඒ නිසා අපි රනිල්ලටයි රාජපක්ෂලාටයි කියන්නේ මේ පෙන්ෂන් එකක් නැතුව ජීවිතේ අවසාන කාලේ ගෙවන්න ඉතුරු කරන සල්ලි ටික. ඒ සල්ලි ටික වටින්නේ මිනිස්සුන්ට මොකද යාට විශ්‍රාම වැටුපක් නැහැ. මේක 2008-12 කාලේ රාජපක්ෂලා පොල්ල කෑව කොටස් වෙනදබලේදා. මං කිව්වා රනිල්ලා මිලියන 45000ක් අහිමි කරලා බැඳුම් කරේදා. ආපහු වතාවක් රනිල්ලා රාජපක්ෂලා දෙගොල්ලම එකතු වෙලා දැන් සේවක අරසාද කරමුදල ඒගොල්ලෝ හොරා කාපුවා වෙනුවෙන් හිලව් කරන්න කපන්න ලෑස්ති වෙනවා. අපි කියන ආණ්ඩුවට මේක බේරගන්න බැරි වුණොත් මේ ආණ්ඩුව එලවල හරි සේවකයන්ගේ අරමුදල රැකගන්න සටනට මේ රටේ වැඩ කරන ජනතාවට නායකත්වය දෙන්න කටයුතු කරනවා කියන කාර්යය අපි සාධක කරලා කියනවා මේ ආණ්ඩුවට.